Kumarika Hair Oil Konditama Suvisheshayi. Sara, mukhada me. Hey master, the bade scene ne kavilla master. Ke paras, case ma bade scene ne kavilla deetne. Mummy Kumar ge amma karagena aave Kumar yenawa kiyala kawadiyat mahatta kawa magak kenaka. Passe magadi uta aaye settle awu aaye diwa. Me, mata attama kiyena mako. Samsila kawala unu hari jarawa. Jarawa karawada bang hitala. Jarawa ehema danna ne master mokadda kawune kiyala. Mata itharan ne maduwe okkota mawul. Monawada kawune kiyala hita ganne ba. Hari hari dai yanda puluwan kamak thiyenawada ya amma su kohomada gahanne ba game api hari hari kena nagin me meya bicycle ekk yanda man payin enna yanda yanda ne ne master bike ekk naginna ma ai 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 ah adi master ne mata danna ena mata aaye wadida master man hitanne mata enna beri wage master ah me Master, ane sama ane master, mati ane master. Me, sir. Me master. Api ego lo beranda kau hari ini mu. Api daya. ඔකි කොහේ හිටියත් පැය හතරෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් තෑගි පෙට්ටියක් ඔබේ ආදරණීයන් වෙත ozgift.com චොප්සෝ එකට චුට්ටක් දැම්මා එඩින්බරෝ සෝයි සෝස් එක දැම් රස රසක් අදාල නැති අංග පුරුදු වෙලා ඉන්න එකේ තියෙන වැදගත්කම හරි හරි ඔල්ලම යන්න ඕගොල්ලෝ ගිහලා බස් එක නගින්න සුරංග මේ කට්ටිය අරයි යන්න බස් එකට මේ හරි හරි මේ කට්ටි නගින්න 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 හරි නගින්න ඉක්මනට මේ කවුරු ආව නැතත් අද අපි මේ ගමන යනවා කවුරු නැතත් මේ තරඟය අපි අද දිනනවා හරි 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 මේ කට්ටි නගින්න 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 එන්න හා අපි සරාලා ගැන බලා ගන්න සනීප වුණොත් තංග බෝධි ඉස්කෝලේ වන්නකෝ හොඳමයි හාමුදුරනි එමන අපිට යන්න අවසර මේ මම රාලා හමියෝ තියා ගන්නවා සරාලගේ ලෙඩේ ගැන බලන්න ඒකට කමක් නැහැ නේ ඒකට කමක් නැහැ හාමුදුරනි එළමයි ගැනත් අපි බලන්න එපේ සරාලා නැහැ කියලා හිතන්න නැතුව ඉන්න ළමයි ලව්වා වැඩේ කරන්න ජයග්‍රහණ ඕනේ නැහැ හොඳ දෙයක් කරලා එන්නකෝ හොඳමයි එමන අපි ගිහිල්ලා එන්න හාමුදුරුවනි හොඳයි හොඳයි සුවපත් වේවා ලොකු ළමයා ඒ වා බස් එකට ගියේ නැද්ද මේ අප්පච්චි අපිට සරාලව එක්කන් එන්න බැරිද බෑ බෑ ළමයෝ එළමෙන්ට හොතටම අමාරුයි රැලි වෙනකම් බඩේලිය ගිහිල්ලා මේ යන් යන් අපි යන් ලංකාවේ හැමෝටම ෆිට වෙන සුපිරිම මොබයිල් ප්ලෑන් සාගරයක් නම් ඩයලොග් බ්ලාස්ටර් විතරමයි. බයෝවීටා ස්මාර්ට් ලබකල නැති ස්මාර්ට් වෙනසකට. දැන් ඔබතුමා අපිට කියනවා ඔබතුමාට දේශපාලයට පිවිසෙන්න අදහසක් නැහැ කියලා. ඒ වගේම තමයි ඔබතුමා උළුමෝල් අධිපති කෙනෙක් ලෙස සේවය කරනවා. එතකොට ඔබතුමාගේ උළුමෝල සේවය දේශපාලනයත් අතර තිබෙන සම්බන්ධය ගැන කතා කරොත් ඔබතුමා මේ වෙනකොට රත්නේ මට වතුර එකක් ගෙනේ රත්නේ මොකක්ද අනේ ආපු ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ උත්තර දෙන්න ඔබ ප්‍රශ්නයක් අහන්න බෑ බං ඔබ ප්‍රශ්නේ තියාගෙන ඒක හුරුතල් කර කර නලෝ නලෝ ඉන්නව ඉතක් අහන්නේ එහෙම නිවේදකයෝ ප්‍රශ්නේ කෙලින්ම අහන්නේ නෑනේ
ප්‍රශ්නේ අහන්න කලින් මොන හරි ටිකක් කියව කියව ඉන්නවනේ. මොකටද එහෙම කියවන්නේ? එහෙම තමයි යන්නේ. හරිද ගියාක මොකටද එහෙම කියවන්න කියලා? එතකොටනේ අපිට වැඩි වෙලාවක් කැමරාවල් ළඟ ඉන්නේ. නැත්තම් මේ කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් අනිත් පැත්තින් එකාට කැමරාවල් ලනුව අපේ බාප්පය. හරි හරි. දැන් ඔබ මගෙන් අහන්න ප්‍රශ්නේ මොකද්ද කියලා හිතහන්. දැන් අපි දන්නවා ඔබතුමා ලංකාවේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ මේ ඔය මගුල කොහොන් නැහැ බං ඔය ශාස්ත්‍රා නෙමෙයි වැඩක් නැහැ ප්‍රශ්නේ හපං මොකක්ද අහන්න ප්‍රශ්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින්. ප්‍රශ්නයක් නැද්ද එහෙනම් මොකද්ද ඔබ මෙච්චර වෙලා ඇහුවේ? ඉතින් ප්‍රශ්නයක් නැත්නම් ඔබේ පාඩුවෙන් ඔබ හිතහන් කො මගේ පාඩුවෙන් මටත් ඉන්න දීලා. ඇයි යකෝ මොන කිහිල්මලද මේක? නෑ ඉතින් කියවගෙන කියවගෙන යනකොට ප්‍රශ්නයක් එයිනේ. එතකොට ඒක අහනවා. මොදලා නේ මේ බොන වතුරනේ ගේන්න කිව්වේ. නැතුව ඉතින්. ඇයි දැන් උඹලඟ කන වතුරක් තියෙනවද? බොන වතුර. ප්‍රශ්නේ ඉතුරු ටික රත්නගෙන් ගහපන් ඌ උත්තර දෙයි. මට අරුන් එක කතාවක් තියෙනවා. අනේ මොකද්ද තාත්තේ? මම ප්‍රශ්න අහලා ඉවරත් නෑනේ. මම ප්‍රැක්ටිස් එකටම ආවන්නේ. හරි යන ගමන් අහපන්. දැන් එතකොට ඔබතුමා අපිට කියන්න ඔබතුමා උළුමෝල් අධිපති කෙනෙක් වශයෙන් දේශපාලනයට පිවිසෙන්නගත් පළවෙනි තීරණයේදී ඔබතුමා අසාර්ථක වෙනවා. ඊට පසු ඔබතුමා යලි සිරගත වෙලා යලිත් නිදහස් වෙලා මේ මොහොතේ ඔබතුමා බලාපොරොත්තු වෙනවද ඉදිරි පළාත් සභා ඡන්දේ ඇමති කෙනෙක් වශයෙන් ඉදිරිපත් වෙන්න? දියෝගබද ඔබ වැඩක්ද? නෑ මුදලා. එන මෙන්න මෙයාගේ මේ ප්‍රශ්න වලට උත්තර දියම් බං. ඕ මොකද්ද? අනේ මොකද්ද තාත්තේ? ඔයාගෙන් අහන ප්‍රශ්නේ මෙයාගෙන් අහලා හරියන්නේ නැහැනේ. තියෙන ඉරිසියාව. තමන්ගේ දරුවෙක් මේ channel එක වැඩකට යනකොට තියෙන ඉරිසියාව. මම මේ ප්‍රැක්ටිස් කරන්න ප්‍රශ්න අහද්දි මේගොල්ලෝ එක බීලෝකට ගන්නවා. හරි බලාගමුකෝ. මට කාගේවත් උදව් ඕනේ නැහැ. මං තනියම හැමදේම කරගන්නවා. එන්න එපා කියාගෙන ජනප්‍රිය නිවේදිකා ජානු අමීෂා තමයි මගේ දුව කියාගෙන. අව්. ඔබ ජනප්‍රිය වුණාම වෙරියයි ඉතින් ඒක. 2024 chemistry ආග්‍ය හෙටියරචි ගුරුමඩල කළුතර රොටරි නුගේගොඩ යහන්සා ගම්පහ සෝස් මිලදී ගන්නා විට කිස්ට් නම් තිබේදයි හොඳින්ම බලන්න. මාරල් මහත්තයා දකින්න දකින්නලාට දැන් කඩේමයිනේ. කොළඹ පැත්තේ යන්නෙම නැද්ද? කොළඹ යනවා ඉතින්. මුදලාලිය අර අපේ කලායතන කට්ටිය තරඟ වලට කුරුණෑගල ගියාලුනේ. මාරල් මහත්තයා ගියේ නැද්ද? නෑ. මට අදාර නෑනේ. එවන්ටි මොනවාරි ජයග්‍රහණය කරගෙන එයිනේ. එක අතකින් බලපුවාම අපේ මාස්ටර් මහත්තයා කලා සංස්කෘතිය රැකගන්න මාර මෙහෙවරක් කරන්න. Excuse me. What is the meaning of sanskruti? සංස්කෘතිය කියන එක නම් මටත් එච්චර තේරුමක් නැහැ. හැබැයි මගේ දැනීමේ හැටියට නම් සංස්කෘතිය කියන්නේ අපේකම කියන එක. ඒක එහෙම ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒකේ මහ ලොකු දෙයක් කරන්නත් බෑනේ. දැන් මල් මාත්‍ර කවුද එහෙම කිව්වේ? නෑ මම දන්නේ නෑ. ඒක නිසා තමයි මම අහන්නේ. මලන් මාත්‍ර මෙහෙමයි. සංස්කෘතිය කියන්නේ රටක පදනම. සංස්කෘතිය විසින් තමයි රටක් ඉදිරියට ගෙනියන්නේ. සංස්කෘතියක් නැත්තම් රටක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සංස්කෘතිය බාර දීලා තියෙන්නේ සංස්කෘතිය ගැන මෙලෝ හතරක් දන්නේ නැති උන්ට. දැන් සංස්කෘතිය කන්නදනේ? සංස්කෘතිය කණ්ඩද කියලා අහපුන් හිටියා. ඉතිහාසයේ කණ්ඩද කියලා ආපුන් හිටියා. කලාව කණ්ඩද කියලා ආපුන් හිටියා. එහෙවුන් ගොඩනගපු රටක් තමයි දැන් මේ තියෙන්නේ මුදලාලි. දැන් මොකද්ද අපේ රටට වෙලා තියෙන්නේ? ඌ මුදලාලි ඉතිහාසයක් සංස්කෘතියක් සමාජය ගැන දැනුමක් පරිකල්පනයක් විඥානයක් නැති ජනතාවක් විසින් පත් කරපු මේ දේශපාලනයෝ ටික එකතු වෙලා රටට කරන දේ බලන්න. ඒ වගේ අන්ධ ජාතියක් ඒ වගේ අන්ධ ජනතාවක් බිහි කළේ ඔය සංස්කෘතිය කණ්ඩද කියලා හපුන්.
දැන් ඉතින් අහක යන නයි රෙද්දස්ස දාගෙන කනෝ කනෝ කිවට වැඩක් නැහැ මාලන් මහත්තයා. කේද ජනකයි. Don't think about it. ජල ශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාම දහයාතරට. ගෑස් සුනේ නැහැ. පියුරිට් එකට අදම මාරු වෙන්න. තරංග වගේ නෙමෙයිනි දැන් අසනීපේ. අනිත් එක දැන් දිගටම බඩේලි යනවා නම් ඒක විජලණය වෙනවා. එහෙනම් දෙතුන් දෙනා බෙහෙත් ටිකක් ගන්න ගියා නම් තමයි දැන් හොඳයි තින්. වැඩි කියන්නේ පොඩි ආඳුරුනේ. වැඩි අකර ඇවිදින්න කරන්න පොඩ්ඩක් අමාරු වෙනේ. අපි ඉතින් වීල් එකක් ගෙන්නගෙන යමු. රාලහාමි ඒ ගිහින් හන්දියෙන් ත්‍රිවිල් එකක් අරන් එන්නකෝ. මේ මොකද කියන්නේ? යන්න ඩිස්පෙන්සරියට. ආ. කිරි පුතා වතුර අදිනවද? ආඳුරුනේ. කැලේටම ගිහිල්ලා හමුදුරේ වතුර ටිකක් తిවරුණා. එතකොට කිරිපුතාට අමාරුනේ නැද්ද? අමාරුණා හමුදුරනේ. හැබැයි දැන් නම් අවුලක් නැහැ. ඒත් අර මේ බඩ පොඩ්ඩක් රිදෙනවා. ඔයාලා ඔය එලි මහණේ වෙන හින්දා මුට්ටි ඇතිලි හැම බැලුවේ නැද්ද මොන හරි වැටිලාද කියලා? බැලුවා හමුදුරනේ. ඒත් මුකුත් එහෙම තිබ්බේ නැහැ. හරි කමක් නැහැ. රාලහමියා ගිහින් රිවිල් එකක් අරන් එන්නකෝ. දැන් මෙතන මේ සරාලට ඉන්නත් අමාරුයිනේ. අපි පන්සලට එක් කරගෙන යමු. එතකොට අපිට කැඳ ටිකක් හරි හදලා දෙන්න පුළුවන් නේ බලලා. අනේ නෑ අඳුරුනේ. දැන් මේ තාඩුට ගින්නේ ගැරලෙයි. කොහොමද දැන් මං ඉදන් යන්න දෙයක් ඉතුරු නෑ. ඔක්කොම සරබර. හරි ඒකට කමක් නෑ. රාලහමිය ගිහින් වීල් එකක් අරන් එන්නකෝ. මේ අපිට මේ ත්‍රිවිල් එක යන්න බැරි වේද? ඒකේ පෙට්‍රල් නැහැ. මම චමින්දනකන් ඉන්නේ පෙට්‍රල් ටිකක් ගෙන්නකන්. තේරෙතොට උන් ලෙලි එකතු කරලා මොකද කරන්නේ? උල්ලඟ මුදලාලි තියනවා මේම සයිස් මැෂින් එකක්. ඒකට මේම පොල්ෙල්ල අරගෙන මේම කරලා ඔබලා ඊට පස්සේ ඔබන එක නෙමෙයි යකෝ මං අහන්නේ. උන් එකේ මොකද්ද කරන්නේ කියලා? විකුණනවද? ඔව් මුදලාලි මේ පොඩි කෑලි වලට කපලා විකුණන්නේ. හැබැයි මුදලාලි එක පට්ට බිස්නස් එක ඈ. අපි නිකන් මේ මැටි අනාගෙන පරිප්පු කාගෙන උළු වදනවා වගේ නෙමෙයි. කෙලිම ලෙල්ල ගත්තා කැපුවා. උන් මේ ටිකට ලොරියකුත් ගත්තා ඉතින්. ඒ කියන්නේ කුකුල යට ගියා ලෙල්ල උඩට ආවා. උඩට ආවා කියන්නේ කුකුල ලකුණ ලොවෙත් නෑ මුදලාලි. සල්පිලේ මල්වට්ටි විවෘත කරෙත් සරා. අවු අර ඒකත් ආරංචි. අපි නම් දැන් සරාලත් එක ගේමට යන එක අතහැරලා දාලා තියෙන මුදලාලි. හැබැයි මුදලාලි කැමති නම් අපිටත් පුළුවන් පොල්ලෙලි බිස්නස් එක පටන් ගන්න. මම කියන්නේ මේ සරාලත් එක්ක ගේම්ස් එකට නෙමෙයි අපේ දියුණුවට. නෑ නෑ මුදලාලි මේ ඒව අනවශ්‍ය වැඩ. නෑ 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 අනවශ්‍ය නෙමෙයි. ඒව අවශ්‍ය වැඩ. ඒව කරන්න ඕනේ. මොකද මේ එක ගමක මේ පොල්ලෙලි බිස්නස් කරන්න පුළුවන් එක කට්ටියකට විතරයි කියලා එහෙම නීතියක් නෑනේ. අපිටත් පුළුවන්. අපිත් වැඩේ පටන් ගන්න. ඔව් අයියකෝ දැන් මේ ගමේ ලෙලි ගන්න හැම ලෙල්ලම සරාගේ ලෙල්ලද නෑ ඒව කුකුල ලකුණටත් අයිති අපි ලෙල්ලේ පොඩියට කුකුල ලකුණ මෙහෙම ගහනවා එච්චරයි ඔව් ඉතින් හැබැයි ඒවා ගුටි කන වැඩ අපි පොල් ගහේ වෙන මොනාරි විකුණමු පොල් ගහේ කොච්චර දේවල් දිනවා සල්ලි අම්බ කරනවා නා පොල් අතු තියෙනවා ආ පොල් කටු තියින්නේ බං ඇත්තද එහෙනම් උඹ පොල් කටු විකුණහ ඈ අපි පොල් ලෙලි විකුණන්න. ඔබ මැෂිමක් හොයන් ගන්න තැන. අයියකෝ අපි අනිවාර්යෙන් ලෙලිම තමයි විකුණන්නේ. මේක මාර වැඩක් නේ. මොකද මේ මේ මේක සරාට ගිය රටද? අපිත් පටන් ගන්නවා වැඩේ. මේවට තමයි දියෝගබතු කියන්නේ ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා කියලා. ජන කබේ වර්ධන අජිත් පුෂ්ප කුමාර මිල් සමරවීර සුජිත් ලියනගේ ලසුන් මදුසාන නව පන්ති ආරම්භයි දක්ම මාතර. Pond's Light Moisturizer. Have a reason එකටම හරි. විලාවට බං ඊයේ මේ ටික හේදු වෙ නැත්තේ. අපිට සිමි මේක යමුතු ගඳක් එනවනේ බං. සිරාවට අඩෝ අරුත්‍ය කිව්වනේ බං එහෙම ගඳක් ආවා කියලා. හැබැයි ඉතින් මට නම් එහෙම අවුලක් දන්නුන්නේ නැහැ නේ බං.
අයියා මුලින්මද කෑවේ අන්තිමටද කෑවේ? මම අන්තිමට කෑවේ. උඩින් මොනාරි වටන නම් අන්තිමට කාපු එක කියන්න මොනවත් වෙන්න දෙයක් නැහැ. උඩින් මොනා වැටෙන්නද මං? කියන්න බෑනේ ඉතින් වවුලෙක් උඩින් යනකම රොකට් එකක් වත්තර යද්දන්නේ නැහනේ. ගන් ජරා කතා කියන්න තු විඳ හම්බන්. මං කියන්නේ ඉතින් වෙන්න පුළුවන් දෙයක්. බලහන්කෝ බං අදම මේ වගේ වැඩක් වුණානේ. ඩෝ මෙච්චර කල් මෙතන උයාගෙන කෑව බං කිසිම ප්‍රශ්නයක් උනේ නැහනේ. සරාලට අමාරුද? අමාරු කියන්නේ බං මටම තුන් සැරයක් විතර ගියා. සරාලට 10-15 සැරයකට වැඩි ගියා. පටසිරි මාර කේස් එකනේ. මේකට පිටින් මොකෙක් හරි ඇවිල්ලා මොන හරි දැම්ම වෙන්න බෑද? පිටින් කවුරු දාන්නද බං අපි මෙතනනේ හිටියේ. අපි එතන හිටියට ලිප තියෙන්නේ මෙව්වට කවර් වෙලා. එහෙම දානවා නම් ඉතින් බින්දු සිරියා වගේ එකෙක් තමයි ඉතින් එහෙම කරනවා නම් කරන්න වෙන්නේ. නෑ 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 නෑ. බින්දු සිරියා කවදාවත් බඩ යන්න දාන්නේ නෑ. ඌ දානවා නම් දාන්නේ වහ. ලෙල්ලා ඇයි පොඩ මේ වරේ ඇයි බඩු මාට්ටු මොනවද මොකෙක් කරි එකෙක් ඕව අපේ පරිප්පුවකට දාලා කවලම් කරලා මොනවද ඕක පරිප්පුවකට දාලා කවලම් කරලා බං අප්පට සිරි ඇයි මොකද හට හිටින්නේ විරේක බේ මොන පාහරද මම මේ වැඩ කරන්නේ මේ පරිප්පුවේ සුවඳ පොඩක් බලමුද ඒක මං හේදුවා බං ඒ උනාට බඩු මාට්ටු ඔය තියෙන හැන්ද කවලම් කරපු මේක බින්දු සිරිය වැඩක් වෙන්න වේද නෑ 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 මේක මේ කොහේ හරියන්නේ ලොන්ත පොලේක වැඩ කො මුං එකෙක්වත් අපිට ඉන්න දෙන්නේ නෑනේ බන් හිතාසේ පොර හැත්ත මැක්ස් ක්ලීන් එකක් දෙන විම් වෙතින් දැන් කැට තුනේ විම් මැක්ස් කැටි රුපියල් 6ක මැක්ස් ඉතිරියක් එක්ක මං හිතන් හිටියේ මේ පාර ප්‍රාදේශ සභාවට මොකෙක් හරි මාට්ටු කළා පළාත් සභාවට ඉල්ලන ටිකට් එකක්. මම කාලේ සල්ලුවා අයියෝ. කොහොමද ඒ ළමයින්ට ওই විදිහට අසනීප වුනේ? ඒක තමයි හැමදෙරෙම මට හිතාගන්න බැරි.